बाट में आते उदय में बाट गई हूँ ना अगर नया बेबी दें एक ना मैं आहान ताकि नहीं तेरे देवाल के तुम्हारा पढ़ रही नहीं भी मैं आहान ताकि नहीं देवाल के लगे हुए आटे यार तू पता होगा कहाँ बोला पता है ना ये ඉස්සර ඉඳලා දේවිනන්ට දුවට සීල කල්පනාව නැහැ කියලා. මොකද්ද බන්ටි මහත්තයේ කතාව? ඇයි? මං ඒ කිව්ව කතාව මොකක් කරේ වැරද්දක් තියෙනවද? කවුද බන්ටි මහත්තයට ඔය කතාව කිව්වේ? තාත්තා. නිකතේම. ඇයි බේබිනන් එහෙම කියන්නේ? නෑ නිකං. නෑ නිකං ඉන්න බෑ බේබිනන්. මට කියන්න. විජේරත්න මහත්තයා එදා ඉඳලම යශෝදරාට කැමති නැහැ. එදා ඉඳලම කිව්වේ මම පොඩි කාලේ ඉඳලා. ඔව්. විජේරත්න මහත්තයා වෙන මොනවද කිව්වේ? තාත්තා කියනවා බේවිනන්ද දුව මට ඉස්සර ඉඳලා ගොඩාක් කැමතියි කියලා. වන්ටි මහත්තයාට ඉතින් කවුද අකමැති නේද? එයා මාව ඉල්ලලා දෙඟලුවලු. පස්සේ පස්සේ මාමුණේ කියලා කිව්වලු. ඉතින් ඉතින් ඒකට අම්මයි තාත්තයි බය වෙච්ච පාර බේබි නැන්දා දුවට ගෙදරින් යන්න කියලා. ඒ කතාව ඇත්ත බේබි නැන්දි? මේ මොන කතාවද? ඔයා මොන ලෝකෙද බේබි නැන්දි ඉන්නේ? මං දැන් මේ ආපු දේවල් ඔයාට වැහුන්නේ නැද්ද? නෑ මං අහගෙන හිටියේ. එන මට ඇත්ත කියන්න. විජේරත්න මහත්තයා කිව්වා නම් ඉතින් හරියටි. මගහරිනවා හිතර ඉද ගන්න තියෙන හැම විදියටම හිතලා ඉතර ඉද ගන්න දෝණේ වාට. ඇයි? බන්ටි වාට තමා හුඟක්ම කැමති. ඒ මොන වුණත් එයා මෙතෙන්ට තාමත් ඇවිල්ලා නැහෙනි. ඒ කියන්නේ එයාට කිසිම මනාවක් නැහැ මාව හම්බෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මුතු අපි කලබල නොවී ඉමුකෝ. නෑ නේතු නිර්වාණයෙන් නෑ. බන්ටි ඒ කියන මට හිතෙනවා. නෑ නේතු මට නම් හිතෙන්නේ වෙන දෙයක්. වෙන දෙයක් කිව්වේ? प्रश्न विस्तान ඔය තරම් අවුලලා කතා කරන්න එපා. මට මේ හැමදේම එපා වෙලා නේ තු. මට යන්න දැන් පරක් වෙනව නේ තු. හරි, පරිස්සමින් ඉන්න. ඔයත් පරිස්සමට ඉන්න. උත්සන්නයි. උත්සන්නයි. මට ඕනේ තාත්තා කියපු දේ ගැන නෙමෙයි බේබි දැන්. මට මේ ගැන බේබි දැන් දෙගමයි ඇත්ත දැනගන්න ඕනේ. ඇත්ත කතාව නම් එන මට කියන්න බේබි දැන්දි විචිරත් මහත්තයා කියපුවා හරි ඒ බන්ටි මහත්තයෝ මොකුත් නෑ බේබි නැන්දි ඕම මොන දික් කරගෙන යන්න එපා ඇයි මන් දන්න දේවල් තමයි බන්ටි මහත්තයාට කිව්වේ. බේබි නන්ද හිතනවා දුයි කිව්ව කතාව මම විශ්වාස කරයි කියලා. ඔයාලට විශ්වාස කරන්නම වෙනවා. ඒයි. ඒක තමයි ඇත්ත. Thank you.
නලින්ද 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 උඹට මොකද මේ වෙලා තියෙන්නේ මට මුකුත් වෙලා නැහැ තාත්තේ තෝ මොනවා හරි මල ජරාව පීලාද ඉන්නේ මොනවාදනේ උදේ පාන්දර වම කියන්නේ මට ඇත්ත කියන්න නලින්ද උඹ නගුල යටටම දාලා හාගෙන නේද ඉන්නේ අතර පිස්සුද කියන්නකෝ මට පිස්සුද අහන්නේ මෙහෙම යනකොට මට හොඳටම පිස්සු හැදේ පුතෝ දැන් මොකද වෙලා දින්නේ කියන්නකෝ තෝ කවුද අර ලන්සි කෙල්ලෙක් එක්ක රටවට රවුම් ගහන්නේ ලන්සි කෙල්ලේ මොන ලන්සි කෙල්ලෙක්ද දැන් තෝ ඒකත් මගෙන් දහන්නේ තාතර කවුරේ බොරුවක් කියන මට ඔහෙ මොකෙක්වත් බොරු කියපු එකෙක් නැහැ අය මංකෝ मन्ने තాత දැන් මට වැඩ කීයක් බාර දීලා තියෙනවද? ඔය හැම වැඩේම මගේ ඔළුවේ මත තියාගන්න බෑනේ. දැන් ඔය බාර දීපු එක වැඩක්වත් තෝ හරියට කරලා තියෙනවද? ඈ? හරි හරි දැන් පරණ කතා අමතක කරමුකෝ. දැන් මොකද්ද වෙන්න ඕනි කියන්නකෝ. අපි ආයෙත් මේ වැඩේට එන්ටර් වෙන්න ඕන නලින්ද? ප්‍රශ්නේ දිනේ දාත්තේ මේ වැඩේ ආයෙ පටන් ගන්න කොතනින්ද කියන එක. බලන් කඩේ පැනපො ගොනාවගේ පටන් ගන්න බෑනේ. මොන පාඩුවක්ද මම ඒ කාලේ ඔය ගෙටයි දෙමටයි ගියපු ගානට වඩා දැන් ඒ ගේ ඉදමයි ගොඩක් වටිනවා බං. හරි හරි අපි මොකක්ද මැච් එකක් ගහන්න බලමු. අන්න එහෙම මගේ හිත හැදෙන්න මොන හරි වචන දෙක තුනක් කියහම් පුතේ. ඒකත් මම උඹට කියලාම කියව ගන්න ඉපායි. ඔය වැඩේට දාත්තේ කම්පැනි ඒරියා මැනේජර්ගේ පොරක් අපි අල්ල ගන්න ඕනේ. ඒරියා මැනේජර් හරි මුණ මල සොහනේ කරි අල්ලගෙන අපි මේ වැඩේ කරන්න බලමු. නැත්නම් ඉතින් පුතේ අපිට කොඩේමක් නැහැ. අපි පරාද නැහැ තාත්තේ. ඇයි මෙහෙම කියන්නේ? නැහැ ඉතින් තාත්තේ ඉඩමටයි ගෙදරටයි දීපු සල්ලි අපිට ඩබල් වෙලා ලැබුණානේ තාත්තේ. ඒක තමයි මම උඹට කියන්නේ හැමදාම. මේ සිරිවර්ධනගේ ඔළුවට උඩින් කාක්කෙකුටවත් ගිල්ලෙන්න ඉඩක් නැහැ. තාත්තගේ ඔලි මොකරි ප්ලෑන් එකක් තියෙනවද? තාම නැහැ. බලාගෙන අතත් මරුවේව තමයි කියන්නේ මරු පේන කොටත් සමහර දේවල් කියවෙනව නලින්ද ප්‍රශ්නේ
අයියාන්න බං දැන් මචං පවර් බැංක් එකක ඉන්න බං ෆෝන් එක චාර්ජ් වෙන්න ඕන ඕ ඉතින් සාමාන්‍ය එහෙම නෙවෙන්නේ මේ වල කපිත්තුවේ මචං ෆෝන් එක ඉන්න බං පවර් බැංක් එක චාර්ජ් වෙන්න මොකද මමුදින් මන්දියා බලන්න උඹේ ලොකු වෙනසක් පේනවා බං වෙනසක් මොනිකම් මේ ලොකු තීරණයක් කරන් වගේ අඩෝ උඹ කොහොමද බං ඔහ හරියටම කියන්නේ ඒකනේ මචං උඹට අමිල කියන්නේත් මට පයිතගරස් කියන්නේ අනික මචං අපි අපේ ළඟ ඉන්න අය මචං ඇනලයිස් කරන්න දැනගන්න ඕන හරි හරි ඒකේ වැඩක් නැහැ පර කතාව කියපන්කො මම කොළඹින් ජොබ් එකක් හොයාගත්තා බං සතුටුයි මචං තෑන්කියු තෑන්කියු ඒක මන්නේ උඹට කියන්නේ හරි හරි සතුටට සතුටට උඹ දන්නවනේ බං මට නිල් නැතුව බලන්න නැතුව ඉන්න බෑ කියලා මම ඒකයි මම මේ වගේ තීරණයක් ගත්තේ මචං මට ආදරය ගැන නම් අත්දැකීම් නැහැ හැබැයි මචං ඔය දකින නොදකින දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවද කියලාවත් මන් දන්නේ නැහැ හරි 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 දැන් ඒකේ වැඩක් නැහැ ඔබ කතාව ගියහන්කො මං අහගෙන ඉන්නා දැන් මොකද්ද ඔය ජොබ් එක ඔබ දන්නවනේ පයිද කරස් මගේ තියෙන ලොකුම හෝප් එක ඇක්ටිං පැත්ත කියලා ඉතින් බම් මං ඒකට ලේසි වෙන්නත් එක්ක ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එකක් හොයාගත්තා මරුණේ යකෝ එකන ඔබ කැමතිම ෆීල්ඩ් එක එකට තියෙනවා තඹ කොහොමද බං ඔබ නිවාඩු එහෙම ගන්න ඒක අවුලක් නෑ මචං කොහොමත් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එක කරන ගමන් අරකට නිවාඩු ගන්න මං කතා කරගත්තා කවුලක් නෑ ඇත්තටම සතුටුයි මචං ඇත්තටම සතුටුයි ඔබ ජීවිතේ මචං ලොකු අඩියක් ඉස්සරහට තියලා තියෙනවා ඔව් බයිද කොහොමත් මචං ඇක්ටිං කරන්න උනොත් චාන්ස් එකක් ගන්න පුළුවන් කොළඹ හිටියොත් තමා බං දැන් මචං මට ඇත්තම කියපන් දැන් එකම හේතුව ඕකද නෑ දැන් ඔබ මචං ඔය හැම තීරණයක්ම ගන්න ඇත්තේ මචං මොකක් හරි හේතුවක් හිත උඩින් තියාගෙන මම ඒක කතාව පටන් ගද්දී උඹට කිව්වනේ බං නිල් නැතුවින්ද කියලා ඔව් මම මේ හැම තීරණයක්ම ගන්න එයා වෙනුවෙන් මචං එයාට විශ්වාස කරයිද මොනවාද නෑ ඔබ මේ හැම තීරණයක්ම හැම දෙයක්ම කරන්න එයා වෙනුවෙන් කියන්නේ मट मगे आदर विश्वास मट नि विश्वास आदर निल विश्वास विश्वास मट माव विश्वास मचा मम्मी टागटे उत्तर बेबी ने अंदगी दूगे बांटी मोनारी है बेबी ने अंदगी दूगे मिच्चर बोरी बेन मत अत्म अम्मा कऊदे यशोधरा आंटी की
යශෝදරා කියන්නේ ඉතින් බේබි නැන්දගේ දුවනේ. මේ මිනිස්සයා මේ ගෙදරට ආපු වෙලාවෙත් මේ ගෙදර කොච්චර ලොක් කලබලයක් ඇති වුණාද? ඔව් ඉතින් ඒක ප්‍රශ්නයක් නේ. ඇයි ප්‍රශ්නයක් කියන්නේ? සමුදිනි මම මේ කියන දේවල් ටික හොඳට අහගන්න. යශෝදරා හිටිය අපිත් එක්කම තමයි. එයා පොඩි කාලේ ඉඳලා බන්ටිට හුඟක් කැමැත්තෙන් හිටියේ. ඒ වගේම බන්ටි ගැන ලොකු ආසාවක් එයාගේ හිතේ තිබුණා. ඉතින් එයා බන්ටි ඉල්ලලා අපිත් එක්ක රණ්ඩු කරා. ඒකට හේතුව? හේතුව අපිටත් හිතාගන්න බෑ සමුතිනි. හැබැයි ඉතින් එයාගේ කල්පනා වෙච්චර හොඳ නෑ කියලා අපි දැනගෙන හිටියා. ඒ තිකින් දිකටම බන්ටි විල්ලා අපිත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. ඉතින් තාත්තා එමමයි කලබල වුණා. ඊට පස්සේ අම්මේ තාත්තා කිව්වා බේබි නැන්දට යාමෙන් යවන්න කියලා. ඒක ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි සමුතිනි. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති වුණා. එතකොට අම්මිලා බය වුණාද යා බන්ටිට කරදරයක් කරයි කියලා? ඔව්. එතකොට බේබි නැන්දියාව කොහටද යවුවේ? නෑ ඉතින් මෙහෙන් ගියාට පස්සේ අපි ගෙන එච්චර හොයන්න කියේ නෑ සමුදිනි. එහෙම අවුරුදු ගාණක් හිටපු නැති කෙනෙක් එකපාරටම බන්ටි මේ ගේ ඇතුළට එක්කන් එනකොට අම්මිලා කලබල වුණා. ඔව් ඉතින් එතකොට බන්ටි මගෙන් බේබි නැන්දගේ දුවගෙන හුවද කියලා අම්මි මගෙන් ඇහුවෙත් ඒකයි. ඔව්. අට ඒක දැනගන්න ඕන සමුදිනි. ඔව්. බන්ටි මගෙන් යශෝදරාන්ටි ගැන ඇහුවා. ඉතින් ඔයා මොනවද කිව්වේ? යශෝදරාන්ටි ගැන මතකයක් තියෙනවද කියලා ඇහුවා. මතකයක්? ඔව් ඔව් එයා අපේ ගෙදර පොඩි කාලේ හිටියද ඒ වගේ දේවල් ටික. ඉතින් සමුදිනි එහෙම කෙනෙක් හිටියද කියලා ඔයාගෙන් ඇහුවා නම් ඔයා කියන්න එපා එහෙම කෙනෙක් හිටිය කියලා ඔයාට මතකයක් තියෙනවයි කියලා. ඇයි අම්මා? ඉතින් එතකොට දරුවෝ ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවනේ. වයම් කියන එක හොඳයි. කොහොමද? මට එහෙම කෙනෙක් හිටිය කියලා මතකයි කියලා. ඉතින් අම්මා ඇත්ත ඒක නෙමෙයිනේ. යශෝදරා කියලා කෙනෙක් අපේ ගෙදර හිටියේ නෑනේ. ඇයි ආමට බොරු කියන්නේ කියන්නේ? ඉතින් යශෝදරා මේ ගෙදර හිටියානේ. බලංගියම් බන්ටි කියන කතාව හරි. මොකද්ද? මේ ගෙදර සිද්ධ වෙන සමහර දේවල් හරීම පටලැවිලි සහගතයි කියලා. Nestemite සමඳ ඔබ බලගන්වන්න 100% සූදානම්. Commercial Bank වෙන් ස්ථාවර තැන්පතු වසරකට 122ක් වැනි ඉහළ පොලියක් අත්විඳින්න. ඔයාට යාළුවෝ කවුරුත් නැද ලොකු කතා. මම අපේකට ඔයාගේ ඉතරි දුනද? නෑ එහෙම ගන්නෑ. එහෙනම් එක බඩින් ඉපදුන් නැතත් මට සහෝදරයන් වගේ රත්තරන් යාළු පස් දෙනෙක් ඉන්නවා අංජලි. මම දැන් කතා කරොත් තප්පරෙන් මෙතන